ඇතින්ම මට මාධ්‍ය හරහා ඒ නිවුස් එක ලැබුණා. ඊයේ තමයි ඒක ශ්‍රේෂ්ඨ අධිකරණයට වුන් ගොනු කරලා තියෙන්නේ. පෙත්සම දාලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ 29 28 29 30 වෙනි දිනවල දිනයක් ලැබේවි. මම හිතනවා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මගේ ප්‍රශ්න ගැන බොහොම සානුකම්පිතව සහ සාධාරණව සිත ලබලා මට තීන්දුවක් දෙයි කියලා. මම දන්න විදිහට මම මේ ඡන්දේ ඉල්ලන්න සුදුසුයි කියලා මැතිවරණ කොමසමේ කොමසාරිස්වරයා ඇතුළු මැතිවරණ කොමසමේ සභාපතිවරයා දුරකථනයෙන් මං කැත්තම ඒ අය කිව්වා මගේ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කරන්නට අයිතියක් නැහැ කියලා මට ඒක ලබා දුන්නා. ඉතින් මම ගියා AG ඔෆිස් එකට ගියා. මම ඉල්ලුම් පත්‍රය දැම්මා. ඒ වගේම විරෝධතා දෙකක් මට මතක විදිහට ඇවිල්ලා තිබුණා. ඒ විරෝධතා දෙක ඉවත් කළා කියන්නේ ඔවුන්නේ ඉවත දැමුවා. ඉතින් මා දන්න විදිහට මට සිවිල් අයිතිවාසිකම් තියෙනවා. මට මගේ කොච්චිකඩේ මගේ මස්සිනාගේ නිවසටත් ඡන්ද කාඩ් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් නමුත් ඡන්දේ දාන්න මට ඉන්න හම්බුන්නේ නැහැ. මම ඒ අවස්ථාවේ හිටියේ කොරියාවේ මියුසිකල් ෂෝ එක. ඉතින් මං හිතනවා මේ සියලු දේවල් සාකා බලලා මොකට මට දඬුවමක් ලැබුණා. ඒ දඬුවම මම අවුරුද්දේ මාස 8ක් වගේ කාලයක් මම සිරගතව හිටියා. ඉතින් මං හිතන විදිහට මම ඉන්නේ අපරාධමය චෝදනාවකට නෙමෙයි හිටියේ. පාර්ලිමේන්තුව තුල කියන කිව්ව කතාවක් එළිය කිව්ව එකට. ඉතින් මම ඒක මිනි මරුමක්වත් මංකොල්ල කෑමක්වත් ස්ත්‍රී දූෂණයක්වත් කුඩු විකුණීමක්වත් කප්පම් ගැනීමක්වත් නොවේ. ඒ හින්දා මම හිතනවා මම වැනි පුද්ගලෙක් ක්‍රියාකාරී දේශපාලනීය නියලණයකට කවුරුත් අකුල් කරන හෙළන එකක් නැහැ කියලා. නමුත් අකුල් හෙළන්නේ මට මේ මොහොතේ දේශපාලන පොරපිටියේ ඉන්න අනිත් ප්‍රබල පක්ෂ කියන එක පැහැදිලිව කියන්න ඕනේ. ඒගොල්ලෝ තමයි අකුල් හෙළන්නේ. මම හිතන්නේ ඒකට ශ්‍රේෂ්ඨාධිකරණේ නියම පිළිතුරක් දෙයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ ඇවිල්ලා අපට පේන දේ ඔහු පසුපසින් විශාල ධනවත් ප්‍රබල දේශපාලන පක්ෂ ගණනාවක් තියෙනවා කියලා මට තොරතුරු ලැබිලා තියෙනවා. ස්වාධීන අහිංසක අපේක්ෂකතුම නෝන්නේ මවනවත්තන්ද මේක විශාල මුදල් යන ක්‍රියාවලියක්. ඒකට ස්පොන්සර් කරන්නේ සල්ලි පොම්ප කරන්නේ වෙනම කට්ටිය කියලා තමයි ආරංචි. බලාපොරොත්තු රංජන් රාමනායක ක්‍රියාකාරී දේශපාලනයේ නියැලීමට ඇති ඉඩකඩ ඇහිරීම සහ තිත්තත්ත කතා කිරීමට හොඳම තැනක් වන මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් වලට යටත්ව ඒ කියන්නේ ස්ථාවර නියෝග වලට යටත්ව තියෙන පාර්ලිමේන්තුවට පිවිසීම වළක්වන එක කියලා මම හිතනවා. ඇත්තෙම ඒ කියන්නේ මට නීතිඥයන්ගෙන් අවසර ලැබිලා මං ඉල්ලුම් පත්‍රය දැම්මා. ඒක මගේ අයිතියක්. විරෝධතා පෙස්සම් ඉදිරිපත් කරන එක එයාගේ අයිතියක්. ඒකට තීන්දුවක් දෙන එක ශ්‍රේෂ්ඨාධිකරණේ. නෑ මට ලැබුණේ ඇත්තටම ගරු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා මට දුන්නේ අර්ධ නිදහසක්. නමුත් මගේ චෝදනාව මං පෙරසේ කිව්වාසෙම අපරාධයේම චෝදනාවක් නොවේ. ඉතින් එහෙම තියේදී තමයි මගේ ගෙදරට ඡන්ද කාඩ්පත ආවේ. ඉතින් ඒ වගේම මං ඉස්සලා පෙර පැවසුසෙම මගේ නාම යෝජනා ඉල්ලුම්පත එක්සෙප්ට් කළා. මගේ නාම යෝජනා ඉල්ලුම්පත මැතිවරණ කොමිසම බාරගත්තා. දිසාපති කාර්යාලේ බාරගත්තා. එතන තිබුණු විරෝධතා දෙකම ප්‍රතික්ෂේප කළා. ඉතින් මං හිතනවා ඒ ප්‍රශ්නයක් නොවේ කියලා. මම සුදුසු කෙනෙක් කියලා හිතලා ජනතාව තුන් පාරක් මාව වැඩිම ඡන්දෙන් පත් කරගත්තා. ඊට පස්සේ තමයි මේ අලකලංචිය උනේ. ඉතින් නැවත මා සුදුසුදයි මේ මැතිවරණයෙන් බලා ගන්න පුළුවන්. නෑ මට මම දන්න විදිහට මම නීතිඥ උපදේශ ගත්තම මට කිව්වා
මේ පාර ඡන්දෙට ඉදිරිපත් වෙන්න කියලා මම ඉදිරිපත් වුණා. ඉතින් මම දන්න විදිහට මට සිවිල් අයිතිවාසිකම් තියෙනවා. නැත්නම් මට කාඩ් එකේ නැහැ. හා? බය වෙන්න දෙයක් නැහැ. පොල් ගෙඩිය රුපියල් 200ක් වෙලා තියෙනවා. ඉතින් බොහොම අභාග්‍ය සම්පන්න තත්ත්වයක් ඒක. අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා ප්‍රකාශ කරලා තිබුණා පිටරටින් හාල් ඇටයක්වත් ගේන්නේ නැහැ කියලා. මම ඒ කන්සෙප්ට් එකට කැමතියි. ඒක පැරකුම්බා යුගයේ ඉඳලා මේ රටින් පිටරට සහල් යවලා තිනවා මිසක් සහල් ගෙනාවේ නැහැ. මේ සරු පොළව අඹ ඇටයක් දැම්මත් පැලවෙනවා. ඉතින් මම ගිය කාන්තාරවල අද ගොයන් හිටවනවා. හොඳම උදාහරණේ මම සෞදි අරාබියට හතර පාරක් ගියා. ජෙඩා, රියාද්, දමාම් ඇතුළු හතර පාරක් යන්න මට හම්බුණා බින් සල්මාන් කුමාරයා පාලනය කරන සෞදි අරාබියට. සෞදි අරාබියේ මිත්‍යෙක් කල් කාටවත් එන්න දුන්නේ නැහැ මියුසිකල් ෂෝ වලට. නමුත් මට එන්න දුන්නා දැලුත් නීති යටතේ. ඉතින් ඒ ගිය කාලෙදි මම ලොකු නිරීක්ෂණයක් කළා. එහි දැන් වහිනවා ගම් වතුර ගලනවා ඒ කාන්තාරේ. ගොයම් තියෙනවා, තක්කලි තියෙනවා, අර්ථපල් තියෙනවා. ඉතින් ඒ වගේ කාන්තාරයක් ශාස්ත්‍රීය ගොවිපොළක් බවට පත් කෙරුවා බින් සල්මාන් කුමාරයා අපේ අනිවාර්යෙන් ශාස්ත්‍රීය ගොවිපොළක් බවට පත් වෙලා තියෙන ලංකාව ආයි හාල් පිටරටින් ගෙන්නන්න ඕනේ නැහැ කියලා මං හිතන්නේ. සාල් මාෆියාවක් ඇති වෙන්න ඕනෙත් නැහැ. මම හිතනවා ජනාධිපතිතුමායි ගත්ත තීරණේ හරි. නමුත් පොල් ගැන ඔබ ඇහුවා. පොල් ගැන මට කියන්න තියෙන්නේ මා දන්න විදිහට නිවැරදි කිරීමට රටත්ව අපේ පොල් වලින් 30%ක් නැත්නම් 40%ක් රිලවුන්ගෙන් කාදන මේ කැමරට ලක් වෙනවා. ඉතින් ඒකට දැන් ඔස්ට්‍රේලියාව මගේ අක්ක ජීවත් වෙන්නේ. මම දන්න විදිහට ඔස්ට්‍රේලියාවේ අවුරුදු 4කට වරක් කැංගරුවන් ලක්ෂ ගාණක් ඝාතනය කරන්න අවසර දෙනවා. ඉතින් අපි ජනතාව ගැන හිතන රජයක් හැටියට මිනිසුන් ගැන හිතනවාද රිලවුන් ගැන හිතනවාද කියලා තීරණයක් ගන්න වෙනවා. මම හිතන්නේ ජනතාව ජනතාවාදී අඬුවක් හැටියට මේ රජය ප්‍රමුඛ ස්ථානයේ දෙන්න ඕනේ රිලවුන්ට නෙමෙයි මිනිසුන්ට කියන එකයි මගේ මතය. ඔබ කියන එක හරි. මේ එහෙට මෙහෙට නෙමෙයි මාව සදහටම මගේ හඬ පාර්ලිමේන්තුවේ අවදි නොවෙන්න නෙමෙයි එයයි මේ දේ කරන්නේ. ඉතින් වෙන අයට මෙහෙම නඩු දාන්නේ නැහැ. මම නාම යෝජනා දෙද්දිත් විරෝධතා දානවා. දැන් නාම යෝජනා හම්බෙලා අංකත් හම්බෙලා ඒත් අතාරින්නේ නැහැ. ඒත් අතාරින්නේ නැහැ. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට දානවා ඉල්ලන්න දෙන්න එපා කියලා. මම අහන්නේ මම මේ මං එනකොට මෙච්චර බය ඇයි? ඇයි මේ ප්‍රධාන පක්ෂ මාව නවත්තන්න මෙච්චර උත්සාහ කරන්නේ? මා ළඟ ඔබලාගේ දූෂණ වංචා හඬපට තියෙනවා, ඒක ඇත්ත. ඉතින් මේ ඕක පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව මම පත්තුනොත් මට ඒවා ගැන කතා කරන්න පුළුවන්. ඉතින් ඒ බයද දන්නේ. ඉතින් ඒ බය තමයි අනිවාර්යෙන්ම. ඉතින් ඔවුන් තැතිගැන්මකට ලක් වෙලා ඒක මගේ පක්ෂයෙන් මගෙන් අපේ අංකෙන් අපේ සලකුණේ සේරංගම පලි අරගෙන මුළු ලිස්ට් එකම කැන්සල් කරන්න මේ හදන්නේ. ඉතින් මේක මේ ඇත්තෙන්ම මේ ගැන සානුකම්පිතව බලධාරීන් බලයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මම දන්න විදිහට මගේ පැටිකිරිය මගේ ඉතිහාසය මම ස්ත්‍රී දූෂණ වංචා කප්පම් ගැනීම හොරකම් කිරීම එතකොට බාර් ලයිසන් පෙට්‍රල් ෂෙඩ් ලයිසන් මේවා මුකුත් අරන් නැති පුද්ගලෙක්. ඉතින් තමුන්ගේ පඩිය පවා එපා කියලා ජනතාවට බෙදපු එක්කෙනෙක්. ඉතින් මාව මම වැනි කෙනෙක් පාර්ලිමේන්තුවට එන එකට මෙච්චර බය වෙලා මේක වළක්වන්න හදන්නේ මොකද කියන එක ජනතාව සිතා බැලිය යුතුයි. ප්‍රබල පක්ෂ කියලා කියන ප්‍රබල පක්ෂ සාමාන්‍ය හතරක් විතර තියෙනවා. ඔව්. දැන් ඔබ
හරියටම දන්නේ මේ පෙස්සම් කරුගේ නම දන්නවා. ඔව් පෙස් පක්ෂ 50ක් විතර දිනවනේ මෙතන. ඔව්. ඔව්. ප්‍රබල පක්ෂ ස්පොන්සර් කරලා අහිංසකෙක්ව දාලා තියෙනවා කියලා තමයි මට මේ ආරංචි මාර්ග තියෙන්නේ. ආ? ඔබ කිව්ව ඔබ කිව්වේ මොනවාද පක්ෂ? හතරක් තියෙනවා. ඉතින් අපි බලමු මේ මේ අපි ඒ ගැන මම මේ මේ පිළිතුරක් දෙන්න ඉක්මන් වෙන්නේ නැහැ. මට තියෙන තොරතුරු තාම ගලායමින් පවතින කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියලා. ඉතින් අපි මට දැනට කියන්න පුළුවන් ප්‍රබල පක්ෂ. ඔව් ඇත්තෙන්ම මම එනවට වඩාත්ම බය කවුද දන්නේ නැහැ. ඉතින් මම දන්නේ නැහැ ඒක. ඒක මම මම හිතන්නේ එහෙම වෙයි කියලා. එහෙම වුණොත් අපි බලමු. දැනට ඉතාම මේ මේ පිළිවෙලකට මේ ක්‍රියාදායම ක්‍රියාත්මක වෙනවා. මට ඡන්ද කාඩ් එක එනවා. ඒ ඡන්ද කාඩ් එකේ ඡන්ද දාන්න මට යන්න හම්බෙන්නේ නැහැ. මම කොරියාවේ ඉන්න හින්දා. ඊට පස්සේ මම ඇවිල්ලා නීතිඥයන්ගේ උපදෙස් මත නාම යෝජනා බාර දෙනවා. මගේ නාම යෝජනා පිළිගන්නවා. නාම යෝජනා දෙන අවස්ථාවේ විරෝධතා දෙකක් ඉන්නවා. ඒවා විසි කරනවා. දීලමට අවස්ථාව දෙනවා. ඊට පස්සේ මම කතා කරනවා මැතිවරණ කොමසාරිස්තුමාට සහ මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට. ඒ අයත් කියනවා ඔබගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කරන්න අපිට බලයක් නැහැ කියලා. ඉතින් මම හිතන්නේ නෑ. ඉතින් මම මට පූර්ණ නිදහස් ලැබෙන්නේ ස්ථාවර නියෝගවලටත් එක්ක මට කතා කරන්න වෙනදා වගේ කතා කරන්න නිදහසක් පාර්ලිමේන්තුවේ හම්බෙලා. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණොත් තමයි මට පූර්ණ නිදහස හම්බෙන්නේ. දැන් මම දන්නවා පාර්ලිමේන්තුවේ ඇතුලේ කිව්වොත් මොනවාද සහ පාර්ලිමේන්තුවේ එළියේදී මාධ්‍යවේදීන් එක්ක මොනවාද කතා කරන්න ඕනේ කියලා මම දැන් දන්නවා. නෑ එතුමට කතා කරලා මම ඇහුවා මේ මේ මොකද්ද සර් මේක තත්ත්වය කියලා. එතකොට එතුමා කිව්වේ මම බලන්නම් මේ මේ මම ඔබට අර්ධ සමාවක් දෙන්න හේතුනේ අනිත් අය විරුද්ධ වුණ හින්දා කියලා. මගේ හිතේ තියෙනවා හනපටෙත් තියෙනවා තියෙනවා මගේ හැමදේම විනිවිද පේන ජීවිතයක්. මං කිසි දෙයක් හංගලා නැහැ. ඒ හින්දා ඇත්තෙන්ම මේ මෙතෙක්කල් ලෝකේ වැඩිපුරම සොරුන් වංචාකරුවන් මිනිමරුවන් ඝාතන සියල්ල අහුවෙලා තියෙන්නේ CCTV හරහා, සැටලයිට් හරහා, හඬපට හරහා, වීඩියෝ පට හරහා තමයි අල්ල තියෙන්නේ. ළඟදි පවා මුණු ඝාතන අහුනේ පාරවල් අයින් තියෙන CCTV වලින්. ඉතින් ඔබ ඇහුවේ මාළඟ හඬපට ගන්න 100,000 ගාණක් තියෙනවා. ඒක දැනට අධිකරණෙත් තියෙනවා, මාළඟත් තියෙනවා. ඉතින් ඔබ ඇහුවේ ජොන්සන් ප්‍රාන්දු කියන හිටපු කැබිනට් ඇමතිවරයා ගැන. ඔහුට චෝදනා රාශියක් තියෙනවා. ඔය එකක් නෙමෙයි. මිනිමැරුන් චෝදනා, මිනිමැරු ජනාධිපතිවරයෙක් මරන්න තැත් කරපු චෝදනා ඇතුළු සතොස්ස චෝදනා තවත් බොහෝ චෝදනා ගණනාවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ජනතාවට මේ ආණ්ඩුව මේ NPP එක පොරොන්දුණු ඡන්ද පොරොන්දුවක් මේක. ඉතින් ඒක නිසියාකාරෝ මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා කියලා මම හිතනවා. ඉතින් පැතුන ප්‍රශ්න වෙලා තිබුණා. ඔව්. ඔව් ඍජුවම සම්බන්ධ වසීම් තහදුජින් නඩුව මම එක දිගට ස්ථාවර නියෝගයට යටත්ව
පාර්ලිමේන්තුවේ ඇද්දා. ඒක දැනටත් හැන්සාඩ් වල තියෙනවා. ඒ තොරතුරු මට දුන්නු ශානි අබේසේකර මහත්මයා දුන්නු තොරතුරු තියෙනවා. ඒ සේරම මාළඟ තියෙනවා. ඉතින් ඊට පස්සේ වසීම් අපේ කවුද අසා මමින් කියන මාධ්‍යවේදියා ඇයි තාදුජින්ගේ මරණයට ගියේ නැත්තේ කියන කතාව ඇතුළු වීඩියෝ එක තියෙනවා. ඒ අහපු හඬ පට තියෙනවා. ඉතින් එතකොටම ආනන්ද අමරසේකර දුන්නු වෛද්‍ය වාර්තා තියෙනවා. කාලෝ ෆොන්සේකා වන්න මගේ මාමා ඒ වයි ඔහු එක මිත්‍රකමක් තියෙනවා ඒ වෛද්‍යවරයා සමග. ඔහු නම් දැන් මිය ගියා. නමුත් ඒක ඝාතනයක්. ඔබ ඇහුවා වගේ එතකොට හෙලිකොප් ගන් දෙනුව, එතකොට තව මේ ක්‍රිෂ් ගන් දෙනුව, එතකොට වසීම් තහදුජීන් ඩික්මන්ස් රෝඩ් එකේ මිය ගිය අර ගෙදර මිය ගිය ප්‍රශ්න ගනු දෙනුව, එතකොට ළඟදී බොහොම පැහැදිලිව හිටපු ජනාධිපතිවරුන් තුන්දෙනෙක් ඕපන් ඉන්ටර්වියු එකදී චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිණිය කියන්නේ රටේ හිටපු ප්‍රභූවරයෙක්ගේ ප්‍රභූ දේශපාලනඥයෙක් පුතා ඩුබායිවල $1,000,000,000 තැම්පත් කරපු එක ඇස් දෙකින් දැක්ක කියනවා. ෆොටෝ කොපිය තියෙනවා කියලා මං එතුමීට කතා කළා. මට ලැබුණ නෑ පිළිතුරක්. ඒකේ ෆොටෝ කොපිය එතුමී ගාව තියෙනවා කියලා ඇස් දෙකින් දැක්ක කියලා කිව්වා. $1,000,000,000 ඒක ලොකු ගාණක්. ඉතින් නමුත් ඒකට ගියේ වැලියමුණ මහත්මයා දිල්රුක්ෂි වික්‍රමසිංහ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් අල්ලස් අදූෂණ කොමිසමේ. මේ සේරම ඇත්ත. ඉතින් ඒ සේරම නඩු ටික ඉදිරියේදී කර්ලියට ඇවිල්ලා විඳිතයන්ට සාධාරණ වෙලා හොරු ඇල්ලුවට විතරක් මදි. ඒ මුදල් ටික ආපහු ගන්න පුළුවන් වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔහුට ඔබ කිව්වා වගේ නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීතුමාට බොහෝ චෝදනා තියෙනවා තව. ඔව්. ඇත්තෙන්ම මම පහුගෙටිකේ මට දිස්ත්‍රික්ක 9ක් දවස් දෙකකින් ආවරණය කරන්න තිබුණා. ඒක ඉතාම කෙටි කාලෙකින් මට ලැබුණු යෝජනාවක් ඉඳලා අපි තරණ කරන දිස්ත්‍රික් 9ෙම යන්න මට දෝලාවකින් බෑ, කරත්තකින් බෑ, අස්සැ පිටේ බෑ, වාහනයකින් බෑ. හෙලිකොප්ටරයක් යොදාගත්තා. මම ඇල්ලට ගියා. ඇල්ලේ ලොකු සෙනගක් හිටියා, සංචාරක හිටියා. ඒත් ළඟින් දාරුගම්බේ යන්න අපිට වෙලාවක් තිබුණේ නැහැ. නමුත් ඇල්ලෙත් හිටියා ඊශ්‍රායල් ජාතිකයන් රැසක්. ඒ ගැන මං හීබ්‍රූ ගැන, බයිබලය ගැන, ඊශ්‍රායල් ජාතිකයන් ගැන මම අධ්‍යයනය කරලා කියනවා, කියෝලා තියෙනවා. තුන්වෙනි පාර්ශවකින් නෙමෙයි මං එයා ගැන දැනගත්තේ. මම ඊශ්‍රායල්ට ගිහිල්ලා ඒ සුමාන ගානක් ඉඳලා ඔවුන් අධ්‍යයනය කළා. අපේ රටේ ලක්ෂ ගානක් දරුවෝ වැඩ කරනවා හොඳ පඩිවලට. ඔවුන් එක්ක මං කතා කළා, ඊශ්‍රායල් ජාතිකයන් එක්ක කතා කළා. මගේ අදහස නම් ඊශ්‍රායල් කියන්නේ අපේ රටට මුදල් කෝටි ගානක් රැකියා හරහා එවපු රටක්. අපිට බෑ සංචාරක කර්මාන්තයට ප්‍රමුඛස්ථානයක් දෙන රටක් හැටියට එකපාර ඔවුන්ට යන්න කියන්න. ඒක වැරදි වැඩක්. නමුත් අපේ ගෙදරට ආපු අසල් වැසියාව මේ ඊශ්‍රායල් ජාතිකයන්ව ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුව සතුයි. එහිඳ අපි ඔවුන්ට මේ රටේදී ඔවුන්ගේ ඝාතනයක් පහර දීමක් මේ ඔවුන්ට පීඩාව පත්වීමට නොදීම තමයි ආණ්ඩුවේ ප්‍රමුඛස්ථානයේ විය යුත්තේ, ආණ්ඩුවේ ඩියුටිය විය යුත්තේ. ඉතින් එහිඳ මං හිතනවා ඒදී හරියට මේ ආණ්ඩුව කරයි කියලා හිතනවා. ඊශ්‍රායල් ජාතිකයන්ට අපි ගරු කරනවා, අපි ඔවුන්ගේ සංචාරකයන්ට ගරු කරනවා. ඔවුන් අපේ ආර්ථිකයට ලොකු සහන මේ ලොකු තල්ලුවක් දෙන කණ්ඩායමක් ඇට්ට මං සලකනවා. මේ මෙතනදී අපේ ජනාධිපතිතුමා කාවද අනුගමනය කළ යුත්තේ කියලා අපි හිතන්න ඕනේ. ඩුබායිවල රජාද, බෙන්ජමින්ද, ඩොනල්ඩ් ට්‍රම්ප්ද, පුටින්ද, ලීකුවන් යූද කියලා. ඉතින් බෙන්ජමින් මහත්තයා වටේමින් රටවල් එක යුද්ධ කරනවා. නමුත් එක රටක් තියෙනවා මැද පෙරදිග අවුරුදු 20ක් තිස්සේ එකමක බෝම්බයක්වත් පුපුරන්නේ නැහැ. වටේම රටවල බෝම්බ පුපුරනවා. එක රටක සංචාරක ව්‍යාපාරයේ ඉතාම ඉහළට ගිහිලා තිනවා. එක බෝම්බයක් පුපුරන්නේ නැහැ. හේතුව වෙනම වෙලාවක මං කියන්න. මං හිතන්නේ අපි අනුගමනය කරන්න ඕනේ ඩුබායි වල රජතුමා. දැන්
නෑ ඉතින් මම ආපු ගමන් හිතුවේ මට මේක නැහැ කියන එක. ඊට පස්සේ මම විවිධ නීතිඥයන්ගෙන් ඇහුවා. එතකොට කිව්වා දැන් ජනාධිපතිතුමා පත් වුණා මෙහෙම දෙයක් තියෙනවා නම් මෙහෙම මෙහෙම වාරණයක් තියෙනවා නම් ඔයා මෙහෙම ලියුමක් ලියන්න ලිඛිතව නැත්නම් ඔවුන් කියයි ඉල්ලුවේ නැහැ කියලා. එහෙනම් මම ලිඛිතව මෙහෙම ලිව්වා. නමුත් සොයා බලද්දි එහෙම දෙයක් නෑ වගේ කියලා හිතන විදිහට තමයි අනිත් ආයතන වලින් ඒ පිළිතුරු ලැබුණේ. ඒ කියන්නේ මට ඡන්ද කාඩ් එක ආවා. ඡන්ද කාඩ් ඡන්ද දාන්න බැරි වුණා. මට මම ඔබ කිව්වා වගේ මම ඇදුම්පත් එව්වා. ඒක ප්‍රතික්ෂේප වුණේ නෑ. තියෙන විරෝධතාවය ටික ප්‍රතික්ෂේප වුණා. මම පිළිගත්තා. මම මැතිවරණ කොමසාරිස්තුමාට කතා කළා. මැතිවරණ කොමසාරිස් සභාපතිට කතා කළා. ඒ සේරම බලද්දි එහෙම එකක් අවශ්‍ය වුණේ නෑ කියලා හිතුවා. නමුත් මම ලිඛිතව එතුමාගෙන් ඉල්ලීමක් කළා. නමුත් පිළිතුරක් ලැබුණේ නෑ. ඒක ඔබ ඇහුවේකට ස්තුතියි. ගරු සහෝදරයා මගේ මිත්‍ර මාධ්‍යවේදියා ලෝකේ ජනතාව ඒ කාලේ රජුරු දෝලාවෙන් ගියා. ලොකු කාලයක් යනවා. ඊට පස්සේ අස්සයෝ පිටින් ගියා. ඒ කාලේ හැබැයි රාවණන් නම් දනුමුර නැති වුණා කියලා කියනවා. සමායෙ එරිදි වෙලා ගිහිල්ලා තියෙනවා. නමුත් මේ කාලේ මට තිබුණා ගම්පහ, පුත්තලම, මාතලේ, ඊට පස්සේ නුවරඑළිය, බදුල්ල, කළුතර මේ සේරම මම ආවරණය කරන්න ඕනේ දවස් දෙකක් ඇතුළත. දවස් නුවරඑළියට යන්න මේ ඒ හෙලිකොප්ටරේ ඩොලර් 2300ක් අය කරනවා පැයකට. හැබැයි යන්නේ පැය භාගයයි නුවරට. බයිරෝඩ් ගියා නම් ලොකු වෙලාවක් යනවා. ඉතින් මම ඒක පාවිච්චි කරන මට බොහෝ අයගේ ආධාර උපකාර ලැබුණා. ඔබ කියන ඔය දැන් අපිට චෝදනා එනවනේ මේ මේ එක එක නම් කියනවා. අල්ලි පපඩම් කියනවා, අල්ලි රාජා කියනවා. එතකොට මේ එකේ තව කියනවා දෙමළ ඩයස්පෝරාව කියනවා, කොරියන් ඩයස්පෝරාව කියනවා, ඊශ්‍රායෙල් ඩයස්පෝරා. මේ විවිධ රටවලින් මට උදව් කරනවා. ඒ කියන්නේ මගේ චින්තනය ගැන විශ්වාස තියලා, මගේ විෂන්නේ ගැන විශ්වාස තියලා, මං හොරෙක් නොවන හින්දා සහ විශේෂයෙන්ම ඔහු කියන්නේ මං තනිකඩෙක් හින්දා. මං පවුලට ඒවා බෙදා දෙන්නේ නැහැ, ජනතාවට බෙදා දෙනවා කියලා. ඉතින් ඒ අයගෙන් මං ඉල්ලීමක් කළා. මට මේ ආසන ටික මේ දිස්ත්‍රික්කයට යන්න වෙනවා. මට මේක ලබා දෙන්න කිව්වම මට ඒක ලබා දුන්නා. ඉතින් මම ඒ සියලු මේ දිස්ත්‍රික් වලට ගිහිල්ලා ඒ කැන්ඩිඩේට්ස්ලව හම්බෙලා ඒගොල්ලන්ගේ දිරිමත් කරලා ඒ දේවල් කරලා ඒක දිගටම ගියා මාධ්‍යවල ආවා. ඉතින් මම හිතන්නේ මේ කාලේ කාර්යබහුල දේශපාලඥෙක් හෙලිකොප්ටරයක් භාවිතා කිරීම ජනතාව හම් වෙන්න යාම වරදක් කියලා. ඒ හෙලිකොප්ටරය යද්දි කුඩු ඇද්දානම් ඒ වලින් මේ වෙන වෙන ජනතා විරෝධී දේවල් කරන්න වැරදි. නමුත් මම ගියේ ඒක මේ මේ ආවරණය කරන්න තියෙන අමාරුයි. ඒ අපේක්ෂකගේ අපේක්ෂක නෙමෙයි විදන් කරෙමි මේ ජනතාවනේ. නෑ ජනතාව කියනවා. දැන් ජනතාව කියනවා නුවරලියන්න වාහනයක් එවන්න කියලා. දැන් එන එවන ජනතාව ත්‍රිවිල්ලක් එවන්න පුළුවන්. සමහර අය එවන්න පුළුවන් කාර් එකක් එවන්න පුළුවන්. ඉතින් සමහර අය කියවා මේකේ යාට නම් හෙලිකොප්ටරේ එන්න කියලා. ඉතින් ඒ පව්. ඉතින් මම දන්නේ නැහැ මේක බොහොම මේ අපේ පහුගේ ටිකෙත් බොහෝ අය හෙලිකොප්ටර් භාවිතා කළා. ඉතින් මම ඇත්තෙන්ම මේ ගියේ කාලය කළමනාකරණය කරගන්න දිස්ත්‍රික්ක නමයකට. නැතුව රංජන් රාමනායක කියන්නේ එහෙම රොබරි දෙන වංචා කරන කෙනෙක් නෙමෙයි කියලා මම හිතන්නේ පක්ෂ විපක්ෂ සියලු දෙනා පිළිගන්නවා. ඒ හින්දා මම භාවිතා කළේ. ඔව් 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 කියන්න. ඔව් ඩයස්පෝරා කියන්නේ අපේ කාන්තාවන් එක්ක සෑහෙන අවුරුදු ගානක් එංගේජ් වෙලා හිටිය ඔබතුමා.
ඇත්තෙම ඇත්තෙම මැද පෙරදිග කාන්තාවන්ගේ අම්ම ලක්කලා නංගිලාගේ අදෝනාව සහ ඒ අයගේ කැටළු වලට මම මැදිහත් වුණේ මට මතක විදිහට නිවැරදි කිරීම වලට යටත්ව 1999 මම ලෙබරන් ගිය වතාවේ ඒ කාලේ ප්‍රශ්න ගැන සමන් ප්‍රියංකර නමුණිගේ තමයි මේ 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 ලග්බිම පත්‍රයේ ලිව්වේ ඊට මම ඍජුවම දායක වෙලා මැදපෙරදිග ඔය සෞදි ඔලෙයියා කඳුරු වලට ගිහිල්ලා රතු කුරුස ඇඳුම් ඇඳගෙන ගිහිල්ලා ඒවා රූකත කිල්ලා ඒකේ ඒ වීඩියෝ පට හඬපට ගෙනල්ලා ඒගොල්ලෝ දුක් විඳින එක මේ මේ මම මේ මේ සමාජගත කළා ඒකෙන් ඒ අයට එන්න පුළුවන් වෙනවා වීසත් හම්බුණා පාස්පෝර්ට්ත් හම්බුණා සමහර අයගේ ඩෙඩ් බොඩි 120ක් ආවා කිඩ්නි නැතුව තිබුණා මේක ලොකු සටනක් කළා ඉතින් ඇත්තෙම ඒ අයගේ ආදරය ඒ අයගේ අනුග්‍රහය ඒ අයගේ ඩයස්පෝරා හෝ ඒවා හැමෝගෙම උදව්ව මට තාම තියෙනවා ඉතින් මම හිතන්නේ මම වෙන්නේ නැති මැද පෙරදිග වැඩිම සංදර්ශන ගානකට සහභාගී වෙලා තියෙනවා ඔය කියන හැම රට දුහකටර අබුඩාබි ඩුබායි ලෙබනන් කුවේට් කටාර් ඇතුළු මේ සියලුම මැද පෙරදිග රටවල මම ගිහිල්ලා තියෙනවා සෞදියට පමණක් මම කිව්ව හතර වතාවක් ගිහිල්ලා තියෙනවා ඉතින් ඒ අයගේ ප්‍රශ්න මම දන්නවා ඊශ්‍රායල්ට මම ගිහිල්ලා තියෙනවා ඉතින් ඒ අයගේ සහයෝගය හැම පැත්තෙම ඒ අයගේ සහයෝගය මට තියෙනවා ඉතින් අර කිව්වා වගේ අපේ මුඛ්‍ය අර්ථය අප පක්ෂයේ මුඛ්‍ය අර්ථය හොරු අල්ලන අය මුදල් ගේනවා වගේම රට සංවර්ධනය කරා යන එකට අපි ළඟ පූර්ණ සැලසුමක් තියෙනවා ඒක අපි සම්මේලනයේ ඉදිරිපත් කරන්න. බොහොමසෝ thank you thank you thank you. හෙට සම්මේලනේ. ඉතින් හෙට දෙකට සුගදාස ගෘහස්ත ක්‍රීඩාංගණේ අපි ජාතික සම්මේලනේ තියෙනවා. අපි විවෘතව ආරාධනා කරනවා සීලුම දිනාට අපි පාක්ෂිකයන්ට ඒ වගේම අපේ අලුත් මිතුරන්ට සීලු දිනාටම එන්න කියලා 26 වෙනිදා දවල් දෙකට සුගදාස ගෘහස ක්‍රීඩාංගණයට ජය වේවා මේකේ ඒසී නැද්ද ඔක්කොම අම්බුමන් ඔව් කියන්න ඔව්